අයිබෝන් කියලා හැමෝම දෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Dark Side Kure Bro Dark Side Kure Bro channel එකට ඕගොල්ලෝ තාමත් අලුත් නම් ඕගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න subscribe කරලා තමයි මම දාන මේ videos ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ videos කනට එන්නේ හරි අපි අද කතා කරන්නේ විශේෂ program එකක් ඒ කියන්නේ කලින් කතා කරපු program එකක අනු program එකක් ඒතොර අපි බලමු ඔගොල්ලන්ට මතකයි මම කතා කරා ඔන්ටාරියෝ ඉමිග්‍රේෂන් නොමිනි ප්‍රෝග්‍රෑම් කියලා ගිහිල්ලා වර්ක් කරලා සෙටල් වෙන්න පුළුවන් PR ගන්න පුළුවන් ඔප්ෂන් එකක් කතා කරා ජෙනරලි කතා කරා මුලින්ම මේ ඔන්ටාරියෝ ඉමිග්‍රේෂන් නොමිනි ප්‍රෝග්‍රෑම් එක කියන මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කොයි විදිහටද මොනවද තියෙන ඔප්ෂන්ස් ගිහිල්ලා PR අරගෙන සෙටල් වෙන්න පුළුවන් කියලා එකක් කතා කරා මේකේ කොටස් තුනක් තියෙනවා මුලින්ම ගත්තාම මේ ජොබ් ඔෆර් ස්ට්‍රීම් එක කියලා එකක් තියෙනවා ඊට පස්සේ ගත්තාම හියුමන් කැපිටල් කියලා ස්ට්‍රීම් එකක් තියෙනවා ඊට පස්සේ ගත්තාම තව ස්ට්‍රීම් එකක් තියෙනවා බිස්නස් ස්ට්‍රීම් කියලා. ඒ කියන්නේ ව්‍යාපාර සඳහා යන අයට අදාළ වෙන ප්‍රෝග්‍රෑම් එක. එතකොට මම කතා කරන්නේ දැන් මේ ජොබ් ඔෆර් ස්ට්‍රීම් කියන කැටගරි එක යටතේ. ඒතර මේ ජොබ් ඔෆර් ස්ට්‍රීම් කියන කැටගරි එක යටතේ කතා කරනකොට ජොබ් ඔෆර් එකක් තමයි ප්‍රමුඛ වෙන්නේ. හරිද? එතකොට එතෙන්දී මම කලින් කතා කරා ප්‍රෝග්‍රෑම් එක ස්කිල් ඉන් ඩිමාන්ඩ් ස්කිල් ස්ට්‍රීම් කියන එක ගැන මේ ජොබ් ඔෆර් කැටගරි එකට යන. ඒතර අනිත් එක තමයි මේ ෆොරින් ස්කිල් ෆොරින් වර්කර්ස් ස්ට්‍රීම් එක. හරි? මේ ෆොරින් වර්කර් ස්ට්‍රීම් සහ ඉන් ඩිමාන්ඩ් ස්ට්‍රීම් ඉන්ඩිමාන් ස්කිල් ස්ට්‍රීම් මෙන් මේ දෙක හැරුණහම තව එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන් ස්ට්‍රීම් කියන එක. මෙන්න මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන් ස්ට්‍රීම් එක සහ ෆොරින් වර්ක ස්ට්‍රීම් එක මේ දවස්වල ක්ලෝස් කරලා තියෙන්නේ. ඇප්ලිකේෂන්ස් පහුගිය දවස්වල ඉන්ටර්නැෂනල් ස්ටුඩන් ස්ට්‍රීම් එකකින් ගොඩක් අරගෙන තිබුණා. ඒකේ මැක්සිමම් එක රීච් වුණාට පස්සේ ඒගොල්ලෝ දැන් පොඩ්ඩක් ආයි රෙජිස්ට්‍රේෂන් එක නවත්තලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ෆොරින් වර්ක ස්ට්‍රීම් කියන කැටගරි එකේ මේ දවස්වල ක්ලෝස් කරලා තියෙනවා ඇප්ලිකේෂන් ගන්න එක ඉදිරියේදී එන්න පුළුවන්. අපි එතකොට දැන් අපි කතා කරන්නේ මේ ෆොරින් වර්කර් ස්ට්‍රීම් කියන කැටගරි එක තමයි මේ ඔන්ටාරියෝ ඉමිග්‍රේෂන් නොමිනි ප්‍රෝග්‍රෑම් එක යටතේ තියෙනවා. ඉන් ඩිමාන්ඩ් ස්කිල් ස්ට්‍රීම් එක ගැන මම වැඩි විස්තරයක් කරා පහුගිය වීඩියෝ එකකින් වෙනම. එතකොට ඒකට අයිති වෙන්නේ NOC C සහ DI. දැන් අද කතා කරන්නේ NOC A B සහ 0 NOC 0 AB කියන කැටගරි වල ඉන්න අයට තියෙන මේ ෆොරින් වර්කර් ස්ට්‍රීම් කියන එක. හරි මේක මේ වෙනකොට තවම ඕපන් නැහැ. ඉදිරියේදී ඕපන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එතකොට ඒ අනුව ඕගොල්ලන්ට සූදානම් වෙන්න ඕනේ දැනට ඕගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් තියෙනවා ලේස්ති කරගෙන මූලික වශයෙන්ම IELTS එක සහ ECE report එක ගන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක බලන පළවෙනි කෙනෙක් නම් ECE report එක කියන්නේ මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන පුළුවන් IELTS එක ගන්න කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එයාට සිද්ධ වෙනවා මගේ පරණ වීඩියෝස් බලන්න මොකද ඒවල මම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. සමහරු අහලා තිබුණා මම එකපාරටම කොහොමද මේක කරන්නේ අර එහෙම කියලා. ඒකට ඒ කියන්නේ පළවෙනි එක වීඩියෝ එකක් දැකලා තමයි එහෙම අහන්නේ. එහෙම වුණාම සිද්ධ වෙනවා අනිත් වීඩියෝස් බලන්න මොකද්ද ඒකේ කලින් මම කතා කරලා තියෙන්නේ කියලා. හරි මේක කතා කරමු ෆොරින් වර්කර් ස්ට්‍රීම් එක. මේන ක්ලෝස් කරලා තියෙන මං කිව්ව විදිහට ඉස්සරහට එනවා ඔගොල්ලෝ ඇලර්ට් එකේ ඉන්න ඕනේ. මම මේ දෙන පහළ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් සම්බන්ධව ඇලර්ට් එකේ ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් කොයි වෙලාවද මේක ඕපන් වෙන්නේ කියලා. මූලිකම දේ මං කිව්ව විදිහට IELTS එක සහ ECE එක ලේස්ති කරගෙන තියෙනවා නම් මේක පටන් ගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ ඔයගලන්ට මේ ඇප්ලිකේෂන් රෙජිස්ට්‍රේෂන් එක ඔන්ලයින් කරන්න ඕනේ. e-filing portal කියලා එකක් තියෙනවා. මම ඒක ලින්ක් එක පහලින් දානවා. ඒ e-filing portal එකට ගියාට පස්සේ ඔයගලන්ට එනෝ මෙන්න මේ job offer category කියන එක අදාළ ස්ට්‍රීම් එක. එතනදී ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ foreign worker stream එක. මේ වෙනකොට foreign worker stream එක inactive වෙලා තියෙනවා. මොකද පාට ඇප්ලිකේෂන් ගන්න එක නවත්තලා තියෙන නිසා. ඉන් ඩිමාන්ඩ් ස්කිල් ස්ට්‍රීම් එක විතරයි ඕපන් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ස්ට්‍රීම් එකත් ඕපන් වෙලා තිබුණා. මැක්සිමම් රීච් එක ආව නිසා ඒක දැන් ක්ලෝස් කරලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ මේක ඇලර්ට් එකේ ඉන්න කියලා. ඔන්ලයින් ඊ ෆයිලින් පෝර්ටල් එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ account එකක් ඕපන් කරාට පස්සේ
හරි එතනදී ඔයගොල්ලන්ට ඩොකියුමන්ට්ස් එහෙම ඔයගොල්ලෝ ලිස්ට් කරපු ඒවා තියෙනවා ස්කෑන් කරලා ඒවා සබ්මිට් කරගන්න වෙනවා හරි ඒත් එක්කම ඔයගොල්ලන් ක්‍රෙඩිට් කාඩ්යක් හරි ඩෙබිට් කාඩ්යක් හරි තියාගන්න ඇප්ලිකේෂන් ෆීස් එහෙම ගෙවා ගන්න මේක පුරවන්න සාමාන්‍යයෙන් පැය දෙක තුනක් විතර වගේ කාලයක් යනවා එතකොට ඔයගොල්ලන්ට මේ සේව් ඇන් ෆිල් කරලා ඒ විදිහට කරගන්න පුළුවන් එකම දවසේ ඔක ෆිල් කරලා මේක කරන්න අවශ්‍ය නැහැ නමුත් රෙජිස්ට්‍රේෂන් එකේ සිට දින 14ක් ඇතුළත ඇප්ලිකේෂන් ෆිල් කරලා ඉවරලා දාන්න ඕනේ දින 14ක් ඇතුළත ඒ 14 ඇතුළත ඔයගොල්ලන්ට සේව් කර කර ෆිල් කරගෙන යන්න පුළුවන් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එතකොට ජොබ් ඔෆර් එක ගත්තොත් ඔයගොල්ලෝ ජොබ් ඔෆර් එකක් මේක තමයි මූලික වෙලෙස අදගත් වෙන්නේ ජොබ් ඔෆර් එක අනිවාර්යෙන් ඔන්ටාරියෝ බේස් ගන්න ඕනේ පර්මනන්ට් ෆුල් ටයිම් ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ ඒතර ජොබ් ඔෆර් එකේ ගත්තු ජොබ් ඔෆර් එක ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාන වෙලා වෙනකොට මාස 6කට වඩා පරණ වෙන්න බෑ පැය 1560ක් වගේ ප්‍රමාණයක් කවර් වෙන්න ඕනේ අවුරුද්දක් ඇතුළත ඒ ජොබ් ඔෆර් එකට අදාළව එතකොට තමයි මේ ජොබ් ඔෆර් එක වැලිඩ් වෙන්නේ හරි එතකොට ඊළඟට ගත්තොත් අපි මේකේ ඔයගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් තමන්ට ෆිල් කරන්න පුළුවන් එහෙම නැත්නම් රිප්‍රසන්ටේටිව් කෙනෙක් දාලා ඒ කියන්නේ තමන්ගේ දන්න ලෝයෙ කෙනෙක් IRCC එක සම්බන්ධ වෙච්ච ලෝයෙ කෙනෙක් මේ ප්‍රොසෙස් එක ගැන දැන ලෝ කෙනෙක් කරා කරගන්න පුළුවන්. එහෙම වුණොත් ටිකක් කම්ප්ලිකේට් මොකද ඒගොල්ලන්ටත් වෙනම e-filing account එකක් open කරලා ඒ හරහා යන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ම තමන් කරගන්නව නම් තමයි හොඳ හේතුව. මේක ඔයගොල්ලන්ට වැඩි වාසියක් වෙනවා ඒ හරහා. එතකොට මම කිව්ව විදිහට ඔයගොල්ලන්ගේ documents ළඟ තියාගෙන තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. අපි job offer එක ගැන දැන් කතා කරානේ. ඒකෙදි දැන් 0 AB කියන skill type එකේ කට්ටියට තමයි මේ foreign worker stream එක ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් ඔන්ටාරියෝ ඉමිග්‍රේෂන් නොමිනි ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් සියලුම NOC කාණ්ඩ වලට අයිති වෙන විදියට මේ ප්‍රෝග්‍රෑම්ස් දෙක වෙන් වෙලා ඇදිලා තියෙනවා. ඉන්ඩිමාන් ස්කිල් ස්ට්‍රීම් එක ගත්තොත් C සහ D. මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් 0 A B කියන ප්‍රෝග්‍රෑම් NOC කාණ්ඩ වලට එක්ක යන්න පුළුවන්. හරි. එතන වර්ක් එක්ස්පීරියන්ස් එක ගත්තොත් අවුරුදු දෙකක වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. පහුගිය අවුරුදු 5 ඇතුළත. එතකොට මේක එක ළඟම වෙන්න අවශ්‍ය නැහැ accumulated hours ටික වෙන්න පුළුවන් අඩුම ගානේ පැය 3120ක් වගේ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවනේ මේ පහුගිය අවුරුදු 5 ඇතුළත තමන් කරපු රස්සාව ඒක තමයි 2 years experience එකක් කියන්නේ අපි කියමු මාස 6 අරගෙන ඊට පස්සේ 5 2 එහෙම නවත්තලා ඒක ගත්තත් කමක් නැහැ එකතු වෙලා අවුරුදු දෙකක් එන්න ඕනේ පහුගිය අවුරුදු 5 ඇතුළත සමහර රස්සාවල් තියෙන ලයිසන්ස් ඕනේ. උදාහරණයක් විදිහට ෆාමසිස් කෙනෙකුට ෆාමසි ලයිසන් එක ඕනේ. නර්ස් කෙනෙකුට රෙජිස්ට්‍රේෂන් එක ඕනේ. මෙන්න මේ වගේ ලයිසන්ස් තියෙන අයට ඒ ලයිසන්ස් අනිවාර්යෙන් ගැනීමත් වැදගත් වෙනවා. ඉන්ටෙන්ෂන් ටු ලිව් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අදහස් වෙන්නේ ජීවත් වීමට කැමැත්ත දැක්වීම. ඒ වගේ ඉන්ටෙන්ෂන් ටු ලිව් එක යටතේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ජොබ් ඔෆර් එකක් තියෙනවනේ. එහෙම නැත්නම් ඉගෙනගෙන තියෙනවනම් වැඩ කරලා තියෙනවනම් වොලන්ටියර් කෙනෙක් විදියට ගිහිල්ලා තියෙනවා නේද විසිට් කරලා තියෙනවා නේද මෙන්න මේ කර්ම කාරණා තියෙනවා නම් අර ඉන්ටෙන්ෂන් ටු ලිව් කියන එක පැත්තෙන් ඔයගොල්ලන්ට එලිජිබිලිටි එකක් ගන්න පුළුවන් එහෙම නැතුණා මේ ජොබ් ඔෆර් එකක් තුනනම් ඒත් අනිත් එක තමයි ලීගල් ස්ටේටස් පෙන්වන්න ඕනේ කැනඩාවේ ඉඳන් ඇප්ලයි කරන කෙනෙක්ට උදාහරණයක් විදියට ස්ටඩි පර්මිට් එකකද එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකකද ඉන්නේ විසිටින්ද ඒ කියලා ඔයගොල්ලෝ ලීගල් ස්ටේටස් එක පෙන්වන්න ඕනේ පොස්ට් එක ගත්තාම ඇප්ලිකේෂන් පොස්ට් එක ගත්තොත් සාමාන්‍යයෙන් කැනඩින් ඩොලර්ස් 1500යි මේ ඔන්ටාරියෝ බේස් ඔන්ටාරියෝ ඇතුළත ජොබ් ඔෆර් එක ගත්තොත් එහෙම නැත්නම් පොඩ්ඩක් එහා ග්‍රේට් ටොරොන්ටෝ ඒරියා එකෙන් එහා ගත්තොත් එහෙම ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් ෆීස් එක 2000ක් විතර වෙනවා කැනඩින් ඩොලර්ස් මෙහෙම ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාලා ඕගොල්ලෝ නොමිනේට් වුණොත් තමයි ඕගොල්ලන්ට PR සඳහා ප්‍රොසස් කරන්න වෙන්නේ PR එකට යන්න පේපර් බේසිස් එක පේපර් බේසිස් එකකින් යන්න ඕනේ ඔයගොල්ලෝ පේපර් ප්‍රොසෙස් එක. එතකොට IRCC එකට ඉමිග්‍රේෂන් රිෆියුජීස් ඇන් සිටිසන්ෂිප් ඔෆ් කැනඩා කියන මෙන්න මෙයා එතනට ඔයගොල්ලෝ මේ තමන්ගේ ඩොකියුමන්ට්ස් ටික දාන්න ඕනේ. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ඔයගොල්ලන්ට ඊමේල් එකෙන් ඒවයි රික්වෙස්ට් කරලා මොනවද අවශ්‍ය ඩොකියුමන්ට්ස් කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නොමිනේට් වුණොත් ඔයගොල්ලෝ දන්න මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්ගේ CRS කෝ සමහරවිට එක්ස්ප්‍රස් එන්ට්‍රි තියෙන කෙනෙක් නම් CRS කෝ 600කින් වැඩි වෙනවා හරි එතකොට එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රොෆයිල් එකක් තියෙන කෙනෙකුට මේකේ chance එකකුත් තියෙනවා නොමිනේට් වුණ ගමන් අරක අප්ඩේට් කරාම කෙලින්ම ෆෙඩරල් ස්කිල් වර්ක ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ ඒ පැත්තෙන් ගිහිල්ලත් මේ තමන්ගේ
පියර්ක සඳහා යන්න පුළුවන් අවස්ථාව සැකසෙන. එහෙම නැති කට්ටිය ප්‍රශ්නයක් නැහැ. මේකෙම পেපර් බේස් එකකින් දාන්න. পেපර් බේස් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ගේ පියර්ක සඳහා ඇප්ලිකේෂන් එක බාරගෙන ඒගොල්ලෝ ඇප්රූව් කරාට පස්සේ මාස 6ක වගේ කාලයක ඔයගොල්ලන්ගේ පියර්ක සඳහා ඔයගොල්ලන්ට යොමු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ සාරාංශය ගත්තාම ඉතින් මේකට ඔයගොල්ලෝ ලිස්ට් වෙලා ඉන්න දැන් හිටානිද්ද එන්න පුළුවන්. එහෙම ආවොත් ආයිමත් මම ඉගෙන අප්ඩේට් එකක් දෙන්න. මූලික වශයෙන් ඔයගොල්ලන්ට මේක කියන්න ඕනේ මේ ඔන්ටාරියෝ දැන් රීජනල් ඒරියා වලට යන්න නැතුව රූරල් ඒරියා වලට යන්න නැතුව ඉන්න කට්ටියට චාන්ස් එකක් තියෙනවා 0AB කියන ස්කිල් එකේ හෝ CD කියන ස්කිල් එකේ මේ NOC එකේ ඉන්න අයට මේ විදිහට ඇප්ලයි කරලා යන්න හැකියාව. හරි එහෙනම් අපි නැවත වීඩියෝ එකක් නැවතම ඔබට සුබ දවසක් ජය වේවා.